අද දිනේ සිට 15 වෙනි දින දක්වා දිවා කාලයේදී ඇල්ල බදුල්ල අතර දුම්රිය ධාවනය తాවකාලිකව අත්හිටවලා දිනනවා ඉන්දු ශ්‍රී ලංකා සහයෝගීතා සිනමා ව්‍යාපෘතියක රූගත කිරීම කටයුතු සඳහා මේක සංචාරක ආකර්ෂණය වෙනුවෙන් අමාත්‍යාංශය හරහා වෙන ව්‍යාපෘතියක් කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ මේ ක්‍රියාමාර්ගය පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කරන්නේ ඊයේ දිනේදී හවස මහිතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ජනතාව මගී ජනතාව දැනුවත් කරන්න තීරණය කරන්නේ ඊයේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදියට අපිව දැනුවත් කරන්න කටයුතු කරන්නේ ඊයේ මෙතන තමයි තියෙන ගැටලුව මගියත් එක්ක ගැටෙන ප්‍රධානම පුද්ගලයා දුම්රිය ස්ථානාධිපතිවරයා ඔහුව දැනුවත් කිරීම අවසාන මොහොතේ සිදු කිරීමේදී අද දිනේ සිට මොකද බදුල්ල බලා යන්නේ කාර්යාල සේවකීන් නෙමේ බහුතරයක් යන්නේ සංචාරය සඳහා යන පුද්ගලයන් විශේෂම ස්ථානය තමයි දෙමෝදර අරුකුණමේ පාලම ඒ වගේම ඇල්ලෙන් එහාට තියෙන සුන්දර දසුන් ටික බලාගෙන යන්න තියෙන මගෙන්ට ඇල්ල ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 8000ක් වෙනවා පළවෙනි පන්තිය අනෙකුත් උඩරට වෙනකේ පොඩි වෙනකේ දුම්රිය වල රුපියල් 3000ක් වෙනවා පළවෙනි පන්තිය සංචාර සඳහා යන දේශීය විදේශීය සංචාරකීන්ට ඒ හිමිකම අහිමි වෙනවා ඇල්ලේ ඉඳන් බස් වල යන්න සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කල්ැතුව ඒක දැනුම් දුන්නා නම් ජනතාව දැනුවත් කරා නම් ඔවුන්ගේ දේශීය සංචාරකීන්ගේ ගමන වුන් යොදාගෙන තියෙනවා නම් මේ දින 6 ඇතුළත ඒක වෙනස් කරන්න ඔවුන්ට අවස්ථාවක් දෙන්න තිබුණා. මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්නේ මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මේ අත්නොමතික ක්‍රියාකලාප නිසා අපහසුතාවයට පත් වෙන්නේ ජනතාව වගේම දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය. අද දිනේ ඉඳන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මේවට දෙන්න උත්තර නැතුව තියෙනවා.